नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि साधु 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 අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 අසපේ වැඩසිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි මේ පින්නත් සියලු දෙනාම අද සූදානම් සිටින්නේ අපට බුදුරජාණන් වහන්සේ කියලා දීපු දහම් කරුණු ටිකක් ශ්‍රවණය කරන්න. මේ වස්සාන කාලේ මේ පින්නතුන් ඉගෙන ගන්න ඇති නිරය ගැන බුදුරජාණන් වහන්සේ කියලා දීපු දහම් කරුණු. අද දවසේ ඉගෙන ගන්න තියෙන්නේ තිරිසන් ලෝකයේ ගැන වදාළ දහම් කරුණු. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ බුදුරජාණන් වහන්සේට තිබ්බා එක අවබෝධයක්. ඒ අවබෝධයට කියන්නේ ලෝක විදූ කියන. තුර ලෝක විදූ කියන එකේ තේරුම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සියලු ලෝක අවබෝධ කළා. සියලු ලෝක කිව්වට පස්සේ යම් තාක් මේ විශ්වයේ තියෙනවා නම් යම් කිසි ලෝකයක් ඒ සියලුම ලෝක බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක ඒ වගේම තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය මනුස්ස ලෝකය නිරය ආදී සෑම ලෝකයක්ම බුදුරජාණන් වහන්සේ මුලින්ම අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේට තියෙන ඒ අවබෝධය තුළ ඒ ලෝකවල ස්වභාවයන් ඊට පස්සේ ඒ ලෝකවලට යන විදිය ඒ ලෝකයේ විඳින දුක් පිටක ඒ ලෝකවලින් නිදහස් වන ක්‍රමී බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක්. දැන් බොහෝ දෙනෙක්ට ලෝකේ ලෝක පිළිබඳව යම් අවබෝධයක් තිබ්බත් ඒ ලෝකවල උපදිනවා කියලා කිව්වත් ඒ ලෝකවලින් මිදෙන ක්‍රමේ කවුරුවත් දන්නේ නැහැ. ලෝකේ ඉස්සල්ලාම මේ සියලු ලෝකවලින් නිදහස් වන ක්‍රමේ හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ උපදිනකොටම බෝසතාණන් වහන්සේ බෝසත් කුමාරය හැටියට උපදිනකොටම කිව්වා මේ මගේ අවසාන උපතයි කියලා. මතකයි නේද? ඒ ප්‍රකාශයත් එක්කම
බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයේ පරිපූර්ණ වශයෙන්ම සම්බුද්ධත්වයට පත් වෙනකොට අවබෝධ කරනවා. සම්බුද්ධත්වයට පත් වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ තුළ මේ සසරේ ගමන් කරන රාගයේ කියන අකුසලයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මේ සසරේ ගමන් කරන්නට උදව් කරන ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මේ සසරේ ගමන් කරන්න තියෙන මෝහය සම්පූර්ණයෙන්ම දුරින්ම දුරු කළා දැම්මා. උපමාවක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ තල් ගහක කරටියේ කඩලා දැම්මා වගේ කියන. ආය හටගන්නේ නැහැ. ඉතින් ආංගේ රාගදේශම ප්‍රහාණයත් වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ නිකලෙස් වෙනවත් එක්කම සියලු ලෝකවලින් නිදහස් වුණා. කර්මය සම්පූර්ණයෙන්ම ක්ෂය කළා දැම්මා. දවසක් එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ කලින් දැකලා තිබ්බේ නැහැ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා. අඳුරන්නේ කවුද කියලා. හරිම ලස්සන රූපයක්. මෙයා ටික වෙලාවක් බලාගෙන ඉඳලා මෙයාට හිතා ගන්න බැ මේ බුදුරජාණන් වහන්සේගේ රූපේ කවුද කියලා. මෙයාගේ හිතට ආවා බුදුරජාණන් වහන්සේ ටික කතා කරන්න. බුදුරජාණන් වහන්සේ අහනවා, ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේ දිවි කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, බඹුණ, මම දෙවි කෙනෙක් නෙවෙයි කියලා. ඇයි මෙයාට හිතේ හරි ලස්සන රූපයක් නේ බුදුරජාණන් වහන්සේ නේද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත රූපි දැක්කට පස්සේ මෙයාට හිතුනේ දෙවි කෙනෙක්වත් දු කියලා. ඉතින් මෙයා පළවෙනි ප්‍රශ්නේ ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ මං දෙවි කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ මෙයා අහන, එහෙනම් ඔබ වහන්සේ බ්‍රහ්ම රාජයෙක්වත්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, බමුණ, මම බ්‍රහ්ම රාජයෙකුත් නෙවෙයි. එහෙනම් ඔබ වහන්සේ ගාන්ධාරයෙක්වත්ද? ඒ ගාන්ධාරය තරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ, නෑ මම ගාන්ධාරයෙකුත් නෙවෙයි. දැන් මේ අහන අහන ප්‍රශ්නෙට උත්තරේ නෑ. මෙයා ඊට පස්සේ අහනවා, එහෙනම් ඔබ වහන්සේ යක්ෂයෙක්වත්ද? බමුණ, මම යක්ෂයෙකුත් නෙවෙයි. දැන් මෙයාට හිතා ගන්න බෑ කවුද කියලා. අන්තිමට මෙයා අහනවා, එහෙනම් ඔබ වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ වදාලා, බමුණ, මම දිව්‍ය ලෝකවල උපදින්න යම් කර්මයක් තියෙනවනම් ආන් ඒ කර්මේ මං සම්පූර්ණයෙන්ම ක්ෂය කළ දෙන්නවා කියලා. බ්‍රහ්ම ලෝකයේ උපදින්න යම් කර්මයක් තියෙනවනම් ඒකත් මං ක්ෂය කළ දෙන්නවා කියලා. ගාන්ධාරයේ කියන කර්මයක් තියෙනවනම් ඒකත් මං ක්ෂය කළ දෙන්නවා. යක්ෂයෙක් වෙන්න යම් කර්මයක් තියෙනවනම් ඒකත් මම ක්ෂය කළ දෙන්නවා. මට තමයි බුද්ධ කියන්නේ කියලා කිව්වා. මට තමයි බුද්ධ කියලා කියන්නේ කිව්වා. එතකොට තමයි මෙයාට තේරුනේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මෙයාට තවත් තේරුම් කළ දෙන උපමාවක් දේශනා කළා. හරියට නෙළුම් විලක මලක් පිපිලා ඒ මල උඩට ආවට පස්සේ වතුර ගෑවෙන්නේ. ඒ වගේ බ්‍රහ්මණේ මමත් මේ මනුස්ස ලෝකේ ඉපදෙලා මේ මනුස්ස ලෝකේ ඉක්මවා ගිහිල්ලා මනුස්ස ලෝකෙත් එක්ක එකතු වෙන්නේ නැතුව මං ඉන්නේ කියලා. දිව්‍ය ලෝකවලත් එක්ක එකතු වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙත් එක්ක එකතු වෙන්නේ නැහැ. යක්ෂයොත් එක්ක එකතු වෙන්නේ නැතුව මං නිවහල්ව වාසය කරන්නේ කියලා. එතකොට බලන්න, එහෙනම් බුදුරජාන් වහන්සේ කියන්නේ සියලු ලෝකවලින් නිදහස් වෙච්ච කර්මය ෂේ කරපු ලෝකේ පහළවිච්ච ශ්‍රේෂ්ඨම ලෝකේ පහළවිච්ච ජ්‍යෙෂ්ඨම
ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටම ශාස්ත්‍රඥ වහන්සේ බවට අපි හිතේ දරා ගන්න ඕන. හිත පහදවා ගන්න ඕන. ඉතින් එවන් බුදුරජාන් වහන්සේ නමක් තමයි මේ ලෝක පිළිබඳව විස්තර කියලා දෙනවා මිනිස්සුන්ට. තිරිසන් ලෝකයේ ගැන බුදුරජාන් වහන්සේ කියලා දෙනවා විස්තර. නිරය ගැන විස්තර කියලා දුන්නා. ප්‍රේත ලෝකයේ ගැනත් විස්තර කියලා දුන්නා. බ්‍රහ්ම ලෝක ගැනත් විස්තර කියලා දෙනවා. සියලු ලෝක පිළිබඳව විස්තර හෙළිදරව් කරන්නේ බුදුරජාන් වහන්සේ. ඉතින් ඒක නිසා ඒ බුදුරජාන් වහන්සේගේ ලෝකවිදූ ගුණය අපි පිළිගන්න ඕනේ. මොකද පිළිගත්තේ නැත්තම් අපට ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. අපි ඒක පිළිගත්තේ නැත්තම් ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගත්තේ නැත්තම් මිත්‍යා දෘෂ්ටික වුණොත් උපදින තැන පෙන්නවා බුදුරජාන් වහන්සේ කොහෙද? එක්කෝ නිරේ, එහෙම නැත්තම් තිරිසන් ලෝකේ. දැන් බලන්න මේ කාරණේ ටිකක් හිතලා. බුදුරජාන් වහන්සේ නිරේ ගැන, ප්‍රේත ලෝකයේ ගැන, දිව්‍ය ලෝක, තිරිසන් ලෝක ගැන කියපු විස්තර අපි විශ්වාස කළේ නැත්තම් අපේ ඊළඟ ජීවිතේ කොහෙද? ඒ කාරණේ අපි පිළිගත්තේ නැත්තම් අපි අර ලෝක දෙකෙන් එකක. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම අපි තිරිසන් ලෝකේ යන්න බය නම්, නිරය යන්න බය නම්, ප්‍රේත ලෝකේ යන්න බය නම්, සතර ආපාය උපදින්න බය නම් එකක් කළ යුතුයමයි. මොකන්ද? මේ ලෝක පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියපු ප්‍රකාශය අනිවාර්යයෙන්ම පිළිගත යුතුයමයි. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝක ගැන කියපු දේවල් සත්‍යයක්මයි. පිළිගත් කෙනා සතර ආපායෙන් නිරෙනවා. පිළිගන්නේ නැතුව ඔය හිටියොත් ඔය මොනවාද පිස්සු කතා. ඔය නිරය කොහෙද තියෙන්නේ? අපිට පේන්නේ. පෙරේත ලෝකේ කොහෙද තියෙන්නේ? අපි දන්නේ. අපි පිළිගන්නේ. කියන ප්‍රකාශයත් එක්ක පෞරැස් වෙනවා. පුදුම වැඩක් මේක. ඉතින් අපි හිතන දේවල්, අපි කරන දේවල්, අපි කියන දේවල් කර්ම බවට පත් වෙන එක බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක්. ඉතින් ඒ අවබෝධය අපි අනිවාර්යයෙන්ම පිළිගත යුතුමයි. බුදුරජාණන් වහන්සේ තිරිසන් ලෝකයේ දැක්කේ අසූචි වලක් වගේ. දැන් මේකේ හොඳ වචනයක් තියෙනවා. දැන් තිරිසන් ලෝකයේ කෙනෙකුට අපිට හිතට යන ආඩු විසර ආඩුයි නේද? ප්‍රේත ලෝකයේ කෙනෙකුට හිතට යන ආඩු වි ටිකක් නේද? නිරය ආපාය, ප්‍රේත ආපාය, අසුර ආපාය, තිරිසන් ආපාය කිව්වොත් ටිකක් බය හිතෙනවා නේ? ලෝකයේ කිව්වම එච්චර බය හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ වචනය අපි හදාගත්තොත් තිරිසං අපාය යන්න බය වෙනවමයි අපාය කියන වචනේ දාගත්ත හැටි. බුදුරජාණන් වහන්සේ අපාය හැඳින්නේ අසූචි ගොඩක් වගේ. දැකලා ඇති අසූචි වලවල නේද? දවසක් ඒක දේශනා කළේ කොහොමද? ඔන්න උපමාවක් දේශනා කළා. එක මිනිස්සෙක් ඉන්නවා කිව්වා, ගොඩාක් බඩගින්නේ පිපාසයෙන් ඉන්නවා කිව්වා. මෙයා දවසක් පාර දිගේ යනවා. පාරේ කෙරවලේම තියෙන්නේ අසූචි වලක්. එතකොට ඈත ඉඳලා බලාගෙන ඉන්න මිනිස්සෙක් තීරණය කරනවා කියනවා, මේ මිනිස්සයාව යන පාර වෙනස් කළේ නැත්තම් ඔය පාර දිගේම ගියොත් අනිවාර්යෙන් අසූචි වලේ වැටෙනවාමයි කියලා මිනිස්සයා ඇත්තට කියලා බලාගෙන ඉන්නවා කියනවා. ටික වෙලාවක් යනකොට අර මිනිස්සයා පාර වෙනස් කරන්නේ, ඒ පාර දිගේම ගිහිල්ලා අර අසූචි වලේ වැටිලා
මහා දුක් ගොඩක් ඉඳ විඳ ඉන්නවා දකින්නවා කියනවා. ඉතින් ආන් ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේලා සමහර මිනිස්සු කයෙන් පව් කළා, වචනයෙන් පව් කළා, හිතෙන් පව් කළා. ඒවට කියන්නේ අසුචි කර්ම. ඒක අසුචි කර්ම කරන අය කොහෙද වටෙන්නේ? අසුචි වලේ. හරි නේද? වැරදි කායික ක්‍රියා තියෙන එක අසුචි කර්ම කියන්නේ. වැරදි වචන, වැරදි සිතුවිලි. ඒවට කියන්නේ අසුචි කර්ම රැස් කරගන්නවා. අසූචි කර්ම රැස් කරගන්න කෙනා වැටෙන්නේම අසූචි වලේ. හරි නෙවෙයි නේද? ආන් ඒ වගේ තමයි කිව්වා මේ තිරිසන් ලෝකේ උපතක් කරා යන කෙනා අසූචි කර්ම, වැරදි කර්ම කරන කෙනා කියලා. මොනවාද කයින් කරන වැරදි දේවල්? සත්තු මරනව නම්, හොරකම් කරනව නම්, වැරදි කාම සේවනයේ යෙදෙනව නම් ඒවා අසූචි ක්‍රියා. විපාක කොහෙද? අසූචි වල කියන්නේ තිරිසං අපායි. ඊට පස්සේ කේලාම් කියනවා නම්, බොරු කියනවා නම්, හිස් වචන කියනවා නම්, පරුස වචන කියනවා නම් ඒවට කියන්නේ අසූචි වචන. අසූචි කර්ම රැස්සෙන වචන. අපි තේරෙන්නේ නැහැ නේද? හිතන්නේ නැහැ නේද? බලන්නේ බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, දෙතිස් කතා කර 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 ඉඳලා කරන කර්මයේ විපාක අසුචි වලේ තිරිසන් ලෝකේ. ඊළඟ හිතෙන් කරන අසුචි කර්ම ටිකක් මොනවාද? ඒ තමයි අනුන්ගේ දේවල් තමා සතු කරගන්න ආසාව අපට තියෙනවනේ නේද? ඊට පස්සේ පුංචි දේටත් කේන්ති ගන්නවා. අපට තියෙනවා සමහරුන්ට නේද? සමහරුන්ට නෙවෙයි, අපි ඔක්කොටම තියෙනවා. ඊළඟ තමයි මිත්‍යා දෘෂ්ටිය. දැන් බලන්න අර ලෝක පිළිබඳව පිළිගන්නේ නැති එක මිත්‍යා දෘෂ්ටිය. ආන්ගේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අසුචි කර්ම රැස්සෙන සිතුවිලි හිතන ක්‍රියාව. ආගේ සිතෙන් කරන දේවල් වැරදි දේවල් කරපු හැටිය කෙලීම ගිහිල්ලා උපදින්නේ තිරිසන් ලෝකේ. එතකොට තිරිසන් ලෝකේ කියන්නේ නැතුව මං අපායෙ කියන්නේ. එතකොට වචනේ හුරු වෙන්නේ නේද? තිරිසන් අපායෙ. එතකොට තිරිසන් අපායෙ ගිහිල්ලා විඳින දුක පේනව ඇති නේද? දැන් ප්‍රේත ලෝකේ දුක පේන්නේ, ප්‍රේතාපායෙ පේන්නේ නැහැ ටිකක්. සමහරුන්ට විතරයි පේන්නේ. නිරේ පේන්නේත් නැහැ. හැබැයි තිරිසං අපාය අපිට ඇස් පනා අපිට පේනවා. ඒ අපායට යන්න බය ඇති කරගන්න හොඳටම ප්‍රමාණවත් සාක්කි හොඳට තිරිසං අපාය විමසලා බැලුවොත් තීරි. දැන් බලන්න එහෙනම් තිරිසං අපාය යන්නේ කයෙන් වැරදි දේ කරන, වචනෙන් වැරදි කරන, හිතින් වැරදි කරන අය අසුචි කර්ම. ඒකට ආගේ කර්ම කරනකොට ඒ කර්මයේ විපාක හැටියට ඊළඟ ජීවිතේ තිරිසන් ලෝකේ උපදිනවා. එක එක විදිහට බුදුරජාණන් වහන්සේ මේ තිරිසන් ලෝක අපාය උපදින විදි විස්තර කරලා තියෙනවා දේශනාවල. ඕන තව දේශනාවක විස්තර කරනවා. ඥානෝස්සෝණී සූත්‍රය. කොහොමද විස්තර කළේ? සමහරු දන් දෙනවා කිව්වා. දානමාන හොඳට දෙනවා. දීර්ණේ හැබැයි සම්මා දිට්ඨිය ලෝක පිළිබඳ විශ්වාසය ඇති කරගෙන නෙවෙයි. සම්මා දිට්ඨිය ඇතුව නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය ඇති කරගෙන දන් දෙනවා කියනවා. ඒවයි ඉන්නවද නැද්ද? කර්ම කර්මඵල විශ්වාස කරන්නේ නැති අය ලෝකේ දන් දෙනවද නැද්ද? දෙනව නේද? ආගේ දුන්නට පස්සේ ඒකේ විපාක හැටියට අර දෘෂ්ටිය නිසා, වැරදි දෘෂ්ටිය නිසා මෙන්න තිරිසන් අපායේ උපදිනවා කියලා. හැබැයි දන් දුන්නනේ. ඒකේ විපාක එනවද නැද්ද? ඒකේ විපාකත් එනවා.
තිරිසං අපායේ සත්තු වෙලා උපදිනවා සැප තියෙන පවුල් වෙල. ඒ කවුද? දැන් සමහර ගෙවල් වල ඇති කර සත්තු ඉන්නවා, පූසෝ ඉන්නවා, බල්ලෝ ඉන්නවා, එක එක සත්තු හුරසා සත්තු ඉන්නවා නේද? හොඳට සැප දෙනව නේද? ඒ සැප විඳින්නේ ඒ සත්තු මොකක් නිසාද? ඉස්සල්ල දීතේ දන් දීලා, හැබැයි මිත්‍යා දෘෂ්ටික විදගෙන ලෝක පිළිබඳ විශ්වාස නොකළ දන් දීලා, හැබැයි වෙන්න විපාක ඇවිල්ලා. එහෙනම් දන් දෙන එකේ සැප විපාක හම්බ වෙනවා තිරිසං අපායි. දැන් බලන්නකෝ එහෙම සත්තුනේ දුවන තරම් ඉන්නවා. ඉතින් ඒ වගේත් බුදුරජාණන් වහන්සේ මේ තිරිසං අපාය ගැන විස්තර කළා. ඉතින් ඒ නිසා ඒ තිරිසං අපායේ උපදින්න අපි තුල බයක් ඇති කර ගන්න නම් ඒ තිරිසං අපායේ විඳින දුක් ටික ඒකේ ආදීනව නැවත නැවත සිහි කළ යුතුයි. තිරිසං සත්තු විඳින ආදීනව නැවත නැවත සිහි කළොත් තමයි ආන් තිරිසං අපායේ උපදින්න අපේ හිත තුල බයක් ඇති වෙන්නේ. ඉතුරේ බය නැත්තම් අපිට කිසි ගාණක් නැහැ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙන්නේ හිටියා. ඒ දෙන්න තමයි පුන්න කියලා එක්කෙනෙක් හිටියා, සේනිය කියලා තව කෙනෙක් හිටියා. අහලා ඇති කතාව නේද? මේ දෙන්න එක්කෙනෙක් බල්ලෙක් වගේ ජීවත් වෙන්නේ, තව කෙනෙක් කාරකෙක් වගේ. දන්නේ නැහැ ඉතින් මේ වගේ විපාක දන්නේ නැහැනේ. ඒ කාලේ මහා වෘතනේ රැක්කේ. මේගොල්ලෝ හිතුවා බල්ලෙක් විදියට ජීවත් වුණොත් ඒක ජීව විදියට ජීවත් වෙනා දිව්‍ය ලෝක යන්න පුළුවන්. අනිත්‍යනා කල්පනා කළා හරකෙක් වගේ ජීවත් වුණොත් දිව්‍ය ලෝක යන්න පුළුවන්. අපිට නම් අද hina යන වේවහනකට නේද? ඒ කාලේ හොඳට පුරුදු කරපු දේවල් ඒවා. දැන් බලන්නකෝ අර ජම්බුක ආජීවක කල්පනා කළේ කොහොමද? මට මේ දුකෙන් නිදහස් වෙන්න බැරි මේ කකුල් දෙකම පොළොවේ තියාගෙන ඉන්න නිසා. ඒ නිසා පොළොවට බරයි. ඒ නිසා මම මේ කකුල් දෙකෙන් එකක් උස්ස ගන්න ඕනේ. එක කකුලෙන්. හිතේ නැද්ද? අවුරුදු කීයද? අවුරුද්දක්ද? දීකද්ද? අවුරුදු 55. බලන්නකෝ දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන අවුරුදු 55ක් එක කකුලෙන් පොළොවට බරක් වෙයි කියලා. ඒ වගේ වෘත බුදුරජාණන් වහන්සේ කාලේ හරි ජනප්‍රියයි. මිනිස්සු පිළිගත්ත ඒවා තිරිස. ඉතින් ඒ වගේ මේ බල්ල වගේ ජීවත් වෙනකොට හරි ප්‍රශංසා මෙයාට. හරි සැලකිලි. ඇයි බල්ලෙක් වගේ ජීවත්? බිම්මට දාන දේවල් තමයි කන්නේ. හරක වගේ ජීවත් වෙන එක නත් අනකොල කන්නේ. බලන්නකො ජීවත් වෙච්ච විදිහ. ඔය විදිහට කාලයක් හිටියා මේ දෙන්නත්. මේ දෙන්නත් අවුරුදු 55. ඔහොම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දේශනවා කියලා ආරංචි වුණා. දැන් කේක සමහරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්මය අහලා මෙන්න සසරෙන් ගැලවෙනවා. ආරංචිත් උනා. මේ දෙන්න දැන් හරි ආශාවෙන්නේ දැන් මේක කළේ. අකමැත්තෙන්ද කළා තියෙන්නේ? අකමැත්තෙන් කළා නම් අවුරුදු 55ක් කරන්නේ. මේ දෙන්න හරි ආශාවෙන් කළේ මේ උත දෙක රැක්කා. රැකලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර පුන්න කියන්නේ බලවූතේ රකින්න කෙනා. මෙයා වාඩි වුණේ බල්ලෙක් විදියට වාඩි වුණේ බුදුරජාණන් වහන්සේ ඉස්සර. කොහොමද? ගිහිල්ලා වටේ රවුමක් හැරකෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සර අත් දෙකයි කකුල් දෙකයි තියාගෙන වාඩි වුණා බල්ලෙක් විදියටම. හරක් උත රකින්න කෙනත් ඒ විදියටම වාඩි වුණා. හරක වාඩි වෙන විදියට. දැන් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි අපි දෙන්නා
ඇයි ඉස්සලම් පුන්නහනවා. මම බොහෝ කාලයක් තිස්සේ බල්ලෙක් වගේ ජීවත් වුණේ. ස්වාමීනී මට දිව්‍ය ලෝකයන් පුළුවන් වෙයි නේද කියලා හෙව්වා. බුදුරජාණන් වහන්සේ හෙව්වා, "පුන්න ඔය ප්‍රශ්නේ අහන්න එපා. ඕක සුදුසු ප්‍රශ්නයක් නෙවෙයි" කිව්වා. දැන් මෙයාට තව සැකයි. ඒ හොඳ එකක් එන්න ඇති කියලා හිතේ නේද? මේ අහනවා, "නෑ නෑ ස්වාමීනි මට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වේද? පුන්න ඔය ප්‍රශ්නේ අහන්න එපා. දෙවෙනි පාරත් එපා" කිව්වා. මෙයාට තවත් ඉවසුන්නේ නෑ. තුන්වෙනි පාරත් අහනවා, "ස්වාමීනි මම මේ බල්ලෙක් වගේ ජීවත් වෙනවා. මට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙයි නේද?" කියලා. පුන්න තුන්වෙනි පාර අහන නිසා මම උත්තරේ දෙන්නම්, හැබැයි කලබල වෙන්න එපා කිව්වා. මොකද උත්තරේ? පුන්න කවුරු හරි කෙනෙක් බලුවතේ රැක්කොත්, බලු සිල් රැක්කොත්, බලු සිතවිලි හිතුවොත්, බලු ආකල්ප දැරුවොත් එයාට තියෙන්නේ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝක යන නෙවෙයි, ආය බලු ලෝකෙම උපදින්නයි කියලා. ඔන්න වැඩේ. බලු භූතේ රැකලා. බලු සිල් මොනවාද? බල්ලාගේ සිල් රැකලා ඇති නේද? බල්ලාගේ සිල් මං කියන දෙයක් නෑ. ආගේ බල්ලා රකින්න සිල් රැකලා. බල්ලාගේ සිතුවිලි හිතලා. දැන් ඒ වගේ හිතන්නේ දැන් බල්ලා වගේ කැරකිලා වාඩි වුණා. ඊට පස්සේ බලු ආකල්ප, බල්ල කන විදිහට කන්නේ, බල්ලෝ යන විදිහට ඇවිදින්නේ. ඒ ආකල්ප දැරුවොත් එයාගේ ඊළඟ උපත බලු ලෝකෙමයි කිව්වා. හැබැයි පුන්න කවුරු හරි හිතුවොත් ඔය වෘතේ රැකලා දිව්‍ය ලෝකෙ යන්න, ඒක යාගේ මිත්‍යා දෘෂ්ටියක් කිව්වා. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට ගති දෙකයි තියෙන කිව්වා. එක්කෝ නිරය, එක්කෝ තිරිසල් ලෝකේ කිව්වා. අඬනවා හෝගාලා. දැන් බලාපොරොත්තු චුත්තරේ නෑ. අඬනවා හෝගාලා, "අනේ ස්වාමීනි මම අවුරුදු 55ක් මේක රැක්කා. බොහෝ කාලයක් රැක්කා" කියලා අඬනවා. අඬනකොට බුදුරජාණන් වහන්සේ වදාහලා, "පුන්න මොකද අඬන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියපු එකට නෙවෙයි මං අඬන්නේ. මගේ යාළුවත් අමාරු වෙටලා ඉන්නේ" කිව්වා. "එයාගේ ගති මොකද්ද?" කියලා ඇහුවා. "හරකවගේ ඉන්න කෙනා." බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තරේ දුන්නේ. දෙවෙනි පාර ඇහුවා. දෙවෙනි පාරත් අහන්න එපා කිව්වා. තුන්වෙනි පාර ඇහුවට පස්සේ, "එහෙනම් මං කියන්නම්" කිව්වා. එහෙනම් කවුරු හරි කෙනෙක් හරක් පුතේ රැකලා, හරක් සීල් රැකලා, හරකගේ සිත වඩලා, හරකගේ ආකල්ප දරලා ජීවත් වුණොත් එයා ඊළඟ ජීවිතේ හරක් ලෝකෙමයි උපදින්නේ කියලා. එහෙම කෙනෙක් දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන හිටියොත් එයාට එක්කෝ නිරේ, එක්කෝ තිරිසල්ලෝ තිරිසං අපායම තමයි කියන්නේ. දැන් මේ අත් අඩනෝ හෝගාල. හැබැයි හොඳ මුලේ තිබ්බ දෙන්නෙක් මේ දෙන්න මේ විදිහට හිටියට අපි වගේ නෙවෙයි. අපි නම් අඬලා, "එහෙනම් ස්වාමීනි අපි යන්නම්" කියලා යනවනේ. මේ දෙන්න එහෙම නෑ. මේ දෙන්න කියනවා, "ස්වාමීනි අපි බොහෝ කාලයක් මේක රැක්ක තමයි. දැන් තේරුණා අපට මේක වැරදි කියලා. ඒ නිසා ස්වාමීනි අපට මේකෙන් බේරෙන්න මගක් නැද්ද?" අන්න බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ප්‍රකාශ කරන අයවැරි. අපට මේකෙන් නිදහස් වෙන්න මගක් නැද්ද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා, "පුන්න සේලිය මේ ලෝකේ හතර ගොල්ලක් ඉන්නවා. හතර ගොල්ලක් ඉන්නවා. ඒ හතර දෙනාගෙන මං කියලා දෙන්නා. ඔබට කැමති ක්‍රමේ තෝරගන්න." බලන්න බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය.
සාමාන්‍යකද අසාමාන්‍යකද? අසාමාන්‍ය මේක කළ යුතුයි කියලා කිව්වේ නෑ. ක්‍රම හතරක් තියෙනවා මේකෙන් නිදහස් වෙන්න. කැමති එකක් තෝරගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එක පළවෙනි එක. කළු උපතක් ලබාගෙන කළු ලෝකෙම යනවා. අඳුරු ලෝකයක ඉපදෙලා අඳුරු ලෝකෙටම යන කර්මයක් තියෙනවා කිව්වා. තව කර්මයක් තියෙනවා කිව්වා. මොකද්ද? අඳුරු ලෝකෙ ඉපදෙලා කොහෙද? මේ අඳුරු ලෝකෙ ඉපදෙලා දිව්‍ය ලෝකෙ සුගති ලෝකවල යනවා. ආලෝකේ කරා යනවා. තව සමහර ඉන්නා කිව්වා අඳුරත් නැතුව. අඳුරත් ඉන්නවා එළියත් තියෙනවා. ඒ දෙකම වඩන අයත් තව ලෝකෙක යනවා. හතරවෙනි කොටස කිව්වා මේ තුනම ශේකරණ ක්‍රමයකුත් තියෙනවා කියලා. දුගති ලෝකේ, ඒ කියන්නේ කලු කියන්නේ දුගති ලෝකේ. එතකොට හිතෙන් කයෙන් වචනයෙන් අකුසල් කළා දුගති ලෝකවල ණය ඉන්නවා කියලා. ඒ කියන්නේ හිතෙන් වැරදි අසුචි කර්ම කළා, වැරදි දේවල් කළා කයෙන්. වචනයෙන් හිතෙන් වැරදි දේවල් කළා දුගති ලෝකේ ණය ඉන්නවා. ඒක කොටසක් කියලා. තව කොටසක් ඉන්නවා කියලා. හිතෙන් කයෙන් වචනයෙන් හොඳ දේවල් කරලා සුගති ලෝකවල අයත් ඉන්නවා කියලා. තව කොටසක් ඉන්නවා කියලා. හිතෙන් කයෙන් වචනයෙන් හොඳ දේවල් උච්චෙන්නවා, නරක දේවල් උච්චෙන්නවා. ඒ අය තව ලෝක කියනවා කියලා. හතරවෙනි කෙනා කවුද? නරක දේවල් දුරු කරන, හොඳ දේවල් දුරු කරන, හොඳ නරක දෙකම දුරු කරන කර්මයේ ශේ කරන පිරිසකුත් ඉන්නවා කියලා. ඔන්න කුල් පිරිස් හතර. එතකොට ওই පිරිස් හතරට අපි ඔක්කොම වැටෙනවද නැද්ද? සමහරව ඔන්න මේ මානව ජීවිතේ ලබා ගත්තා. සුගති ලෝකයේද දුගති ලෝකයේද? ආ මේට ඉස්සල ජීවිතේ නම් අපි යහපත් දේවල්ද කළ තියෙන අයහපත් දේවල්ද? යහපත් දේවල් අපි කළා. ඒකයි මනුස්ස ලෝකේ ආවේ. ඊට පස්සේ ඔනේ යහපත් දෙයක් කළා මනුස්ස ලෝකේ ආවා. දැන් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ වරද්ද ගන්නවා. කොහොමද වරද්ද ගන්නෙ? දස අකුසල් කරනවා. ඊළඟ ජීවිතයේ ආය නරක ලෝකෙක, ආය නරක ලෝකෙකට වැටුනොත් ගොඩ එනවා කියන එක ලීසි කටයුත්තක් නෙවෙයි. ඔන්න ඊළඟ ඉස්සල ජීවිතේ අපි හොඳ දෙයක් කළා. ඔන්න මනුස්ස ලෝකෙට ආවා. දැන් මේ ජීවිතෙත් හොඳ දේවල් කරනවා. අවසන් වෙනකොට හොඳ ලෝකෙකට යනවා. දස කුසල් කරලා. ඔන්න ඉස්සල ජීවිතේ අපි හොඳ දෙයක් කළා. ඔන්න මේ මනුස්ස ලෝකෙට ආවා. දැන් මේ ජීවිතේ හොඳක් කියනවා නරකක් කියනවා. බොරුත් කියනවා ඇත්තක් කියනවා. සත්තු මරනවා මරන්න නැතුව ඉන්නවා දෙකම කරනවා. හොරකම් කරන්න නැතුවත් ඉන්න අවස්ථාව ආපේටි හොරකම් කරනවා. එහෙම ඉන්නව නේද? සත්තු මරන්න නැහැ කියලා හිතාගෙන ඉන්නවා කාලයක්. මරන්න අවස්ථාවෙදි මරනවා. හොරකම් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අවස්ථාව ලැබෙච්චට හොරකම් කරනවා. වැරදි කාමසේනේ දෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අවස්ථාව ලැබෙච්ච හැටි වැරදි කාමසේවිනිත් තියෙනවා. බොරු කියන්නේ නැහැ කියලා හිතාගෙන අවස්ථාවෙදි බොරුත් කියනවා. අවස්ථාව වෙනකොට සිල් කඩනවා. ඒකට හොඳ දේවලුත් කියනවා නරක දේවලුත් කියනවා. ආන් එහෙම කළා හොඳ නරක මිශ්‍ර වෙච්ච ලෝකවල උපදිනවා. හතරවෙනි කොටස කවුද? අර දුගතියේ යන කර්ම ටිකත් ෂය වෙන විදිහට කල්පනා කරනවා. සුගතියේ උපදින විදිහට කල්පනා කරන කර්ම ටිකත් ෂය වෙන විදිහට කල්පනා කරනවා. සුගතියයි දුගතියයි මිශ්‍ර හොඳ නරක දෙක මිශ්‍ර වෙච්ච ලෝකෙ ඉක්මවා යන්න කල්පනා කරනවා. ආන් ඒ ඇයි කියනවා කර්මයේ ෂය කරන්න මහන්සි ගන්න පිරිස. කවුද?
පළවෙනි කෙනා තමයි සද්ධානුසාරී ශ්‍රාවකයා. සද්ධානුසාරී වෙච්ච හැටියම කර්මය ටික ටික සෙවෙන්න පටන් ගන්නවා. සෝතාපන්න වෙච්ච හැටියම සතර ආපායි යන්නේ කර්මයේ සෙවෙලා. සකදාගාමීනකට තව ටිකක් සෙවෙනවා. අනාගාමී වෙනකට ආයේ කාම ලෝකෙට එන්නේ නැති විදිහටම කර්මයේ සෙවෙලා යනවා. අරහත්ත්වයට පත් වෙනකොට සම්පූර්ණයෙන්ම කර්මයේ සෙවෙලා ගියා. එහෙනම් සෙවෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට ඕම ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කර්මයේ සෙවෙන මාර්ගය. එතකොට මේ හතර කිව්වට පස්සේ මේ දෙන්න කල්පනා කරනවා, ස්වාමීනි පළවෙනි ක්‍රමෙත් අපිට එපා. අපි දුගතියේ තිරිසල් ලෝකයේ ආය උපදින කැමැති නැහැ. අපි සුගති ලෝකවල උපදින්න කැමැත්තකුත් නැහැ. අපි මේ දෙක මිශ්‍ර සැප දුක් මිශ්‍ර ලෝකවල උපදින්න කැමැතිත් නැහැ. ස්වාමීනි අපි කර්මයේ ශේ කරන්න කැමැති, අපි පැවිදි කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙම එකපාර පැවිදි කරන්න බෑ, ටික කාලයක් ඉන්න ඕනිය වෙලා. මේ දෙන්න කිව්වා අපි ස්වාමීනි පැවිදි කරනව නම් කර්මයේ ශේ වෙන මග කියලා දෙනව නම් අපි ඕන කාලයක් ඉන්නම් කිව්වා. අන්තිමට මේ දෙන්න පැවිදි වෙලා ටික කාලයයි ගියේ. මෙන්න අර වුත රැකපු දෙන්න බලු ලෝකෙන් නිදහස් වුණා, හරක් ලෝකෙන් නිදහස් වුණා, තිරිසන් අපායෙන් නිදහස් වුණා. ඊට පස්සේ නිරේ නිදහස් වෙච්ච, අසුරාපායෙන් නිදහස් වෙච්ච, සසර ගමන අවසන් කරපු රහතන් වහන්සේලා බවට පත් වුණා. බලන්න ධර්මයේ. එහෙනම් මේ ධර්මය අහන මේ අපි ඔක්කොටම සතර ආපායෙන් ගැලවෙන්න නම් එකම මගයි ඇත්තේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරමයි. නැත්නම් අපි මේ සසරේ කරව පව් කොච්චර තියනවද කියලා අපිට තේරෙනවද? දන්නේ නැහැ. අපි මේ ඉස්සල ජීවිතවල කරව පව් මේ ජීවිතේ කරගන්න පව් ටික විපාක දෙන්න මේ වෙනකොටත් මොන කර්ම රැස් වෙලාද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හොඳට හිතට ගත්තොත් මම නම් තිරිසං අපාය උපදින්න ආය කර්මසේ දැන් අර දෙන්න කොහොමද කල්පනා කළේ? බලු උතේ රැකපු අවුරුදු ගානක් රැකපු කෙනා, හරක් උතේ අවුරුදු ගානක් රැකපු කෙනා එක ශරණයකින් අතහැරියනේ. ඉතින් අපිට ඇයි බැරි අතහරින්න? අපි තාම විශ්වාස නැහැ අපට. අපි තිරිසං අපාය උපදීද නිරේ අයිද කියලා කර්මය කර්මඵලය ගැන අපිට විශ්වාසෙ මදි. අර දෙන්නා එක පහරම විශ්වාසය ඇති කරන අතහැරියා. වම්මනේ දැම්ම වගේ ආයිගිල්ලේ නැහැ. වම්මනේ දාපියෝ ආයිගිල්ලේ නැහැ නේද? ඒ වගේ තමයි මේ දෙන්න අතහැරිය අතහැරියමයි නිකලෙස් වෙලා ගමන අවසන් කළේ. ඉතින් ඒ නිසා අපත් හිතර ගන්න ඕනි, තිරිසන් අපාය උපදින්න සිදුවෙන කර්ම තමයි අපේ කයෙන් වචනයෙන් වෙන පව්කම් ටික. ඔය පව්කම් ටික අතහැරියේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කොච්චරද කියන්නේ? දවසක් දේශනා කරනවා, සීක බලපහ ඇති කරගත්තේ නැත්තම් එයා හිසේ තියෙන බර බිමින් තියන්නේ යම්සේද ඒ විදිහටම නිරේ උපදිනවා කියලා. ඉතින් ඒක නිකං කියපු වචනයක්ද නෑ, පරිපූර්ණ අවබෝධයක් ඇති ඒ ලෝක ගැන සියලු අවබෝධ තියෙන ශාස්ත්‍රඥ වාසික ප්‍රකාශයක්. ඉතින් ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේගේ හිත පහදව ගන්න බැරි වුණොත්, පව් කරන්න ලැජ්ජා බය දෙක ඇති කරගන්න බැරි වුණොත්, අකුසල් දුරු කරන්න කුසල් උපදවගෙන වීරිය කරන්න බැරි වුණොත්, ජීවිතයේ ඇත්ත තේරුම් ගන්න බැරි වුණොත්, අපි කොච්චර මේ ජීවිතේ හොඳට හිටියත් ඊළඟ ජීවිතේ
මේ තිරිසල් ලෝකේ, පෙරේත ලෝකේ, නිරේ අනේක කාටවත් වළක්වන්න බෑමයි. ඒක තීරණය කරන අපි නෙවෙයි, කර්මයයි. ඒකයි පුදුම වැඩේ කියන්නේ. අපිට තීරණය කරන්න බෑ අපි උපදින තැන. පුළුවන් සෝතාපන්න වෙච්ච කෙනාට එතනින් යහට. එතෙන්ට එනකන් තීරණය කරන්න බෑ. ඒ තරම් අනතුරක් අපේ ජීවිතවල තියෙනවා. දැන් බලන්න අර තිරච්ඡාන චුති කියලා සූත්‍ර 12ක් තියෙනවා. ආන් ඒ වගේ විස්තර කරනවා. එක පාරක් තිරිසන් අපාය වැටුනොත් ආය මනුස්ස ලෝකේ උපදිනවා කියන්නේ නියපොත්තට ගත්ත පස්ටික වගේ කියලා. මහා පොළොව වගේ පිරිසක් තිරිසන් අපායෙන් ආයන්නේ නිරේට කියනවා. බලන්න කරන කර්ම ගොඩ එන්න බෑ. දෙවෙනි සූත්‍රයේ කියනවා තිරිසන් ලෝකේ ඉපදිච්ච තිරිසන් සත්වේ මනුස්ස ලෝකේ උපදිනවා කියන්නේ නියපොත්තට ගත්ත පස්තුට්ට වගේ මහා පොළොව වගේ තිරිසක් ආපහු තිරිසන් ලෝකෙමයි කියනවා. බලන්න ලෝකෙින් නිදාස වෙන්න බෑ. තුන්වන සූත්‍රයේ කියනවා තිරිසන් අපායේ ඉපදිච්ච තිරිසන් සත්වේ මනුස්ස ලෝකේ උපදිනවා කියන්නේ නියපොත්තට ගත්ත පස්තික වගේ මහා පොළොව වගේ පිරිසක් පිරේත ලෝකේ. ලීසි නැහැනම් එක පාරක් තිරිසන් අපායේ වැටුනොත් ජීවිතේ වරද්ද ගත්තොත් ගොඩ එනවා කියන එකේ නම් ලීසි කටයුත්තක් නෙවෙයි. ඊට පස්සේ ඊළඟ සූත්‍ර තුනේ කියනවා තිරිසන් අපායේ ඉපදිච්ච තිරිසන් සතේ දිව්‍ය ලෝකයක උපදිනවා කියන්නේ නියපොත්තට ගත්ත පස්තුට්ට වගේ. දැන් කාන්ත කෑසා වගේ නේද? කලාතුරකින් වෙන්නේ දිව්‍ය ලෝකයකට යන්නේ. මහා පොළොව වගේ පිරිසක් ආපව නිරේ කියනවා. බේරෙන්න බෑ. තිරිසන් අපායේ ඉපදි තිරිසන් සත්වේ ආය දිව්‍ය ලෝකයකට එනවා කියන්නේ නියපොත්තට ගත්ත පස්තික වගේ. හැබැයි මහා පොළොව වගේ තිරිසන් ආපව තිරිසල් ලෝකෙමයි කියන්නේ. තුන්වන සූත්‍රයේ කියනවා තිරිසන් අපායේ ඉපදිච්ච තිරිසන් සතේ දිව්‍ය ලෝකේ යනවා කියන නියපොත්තට ගත්ත පස්තික වගේ මහා පොළොව වගේ තිරිසක් ආපව පෙරේත ලෝකේ. ගැළවිල්ලක් නේ. හොඳට මේවා විශ්වාසය තියාගන්න, අදහා ගන්න. මේ වචන බුද්ධ වචන, ඒකාන්තයෙන් සත්‍යයක්මයි මේවා. බොරු නෙවෙයි, කතන්දර නෙවෙයි. එතකොට බලන්නේ නම් අපි එක පාරක් ජීවිතේ වරද්ද ගත්තොත් බලන්න එක පෞකංකමක් ඇති. ගොඩක් කරන්න ඕනේ. දැන් අම්බපාලී ගණිකාව මා ගොඩක් වැරදි කලේ නෑ. ඊට ඉස්සර ජීවිතේ ගණිකාවක් එක වචනේ වැරදුනේ. රහත් තෙරණින් නාසේ නමට ගණිකාවක් කියපු වචනේ විතරයි. අවුරුදු ගානක් අම්මා කෙනෙක් වෙන්න බෑ. මව් කුසක් නෑ. ලෝකේ උත්තරීතර මාතෘ පදවිය ලබා ගන්න බෑ. වැරදුනා. ඉතින් අපට එක වචනේ ඇති තිරිසල් ලෝකයන්. ඒසා වචනේ පරිස්සම් කරගන්න ඕනි. එක ක්‍රියාව ඇති තිරිසන් අපායන්න. ඒනිසා ක්‍රියාව පරිස්සම් කරගන්නත් ඕනි. එක සිතවිල්ල ඇති අපාය උපදින්න. තිරිසන් අපායන්න. ඒ නිසා සිතවිල්ලත් පරිස්සම් කරගන්න ඕන. මේ තුන පරිස්සම් කරගන්න බැරි වුණොත් දවසක් දැක්කද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කූඹි රැලක් යනවා බුදුරජාන් වහන්සේ ඉස්සරහ. කඩි රැලක්, කළු කූඹි. බුදුරජාන් වහන්සේට හිනා පහළ වුණා. බුදුරජාණන් වහන්සේට හිනා පහළ වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි මොකටද හිනා පහළ වුණේ? ආනන්ද, පේනවද මේ කඩි රැළ කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. මේ කඩි රැළේ එක එක්කවත් නැහැ කඩියෙක්. සක්විති රජ නොවිච්ච කඩි රැළේ එක කඩියෙක්වත් නැහැ සක්විති රජ නොවිච්ච. එහෙනම් ඔක්කොම සක්විති රජ වෙලා වැඩේ වරද්දගෙන එක ජීවිතයක.
වැරදිලා ගිහිල්ලා කඩි වෙලා. එහෙනම් අපේ ජීවිතේ ආපු ගමන කොහොම අපි ජීවත් වෙලා ඇතිද? තව ලස්සන කතාවක් කියලා බුදුරජාණන් වහන්සේ. මේ තිරිසන් ලෝකේ තරම් විචිත්‍ර ලෝකයක් මං බුදු වෙසින් දකින්නේ නැහැ කිව්වා. ඒ තරම් විචිත්‍රයි කිව්වා. දැන් බලන්නකෝ ලස්සන මහලු. අපි හුරතල් කරනවා ලස්සන ශරීරයක්. හැබැයි වරද්දගෙන ඊට ඉස්සල ජීවිතේ. මොකද්ද වරද්දගෙන තියෙන්නේ? කයෙන් සිල් රැකලා හැබැයි වචනේ වරද්දගෙන සිතවිලි වරද්දගෙන කයෙන් සිල් රැකලා හැබැයි ලස්සන විලා හැබැයි සතර අපාය තිරිසන් ලෝකේ වරහන්නක වැඩි. එහෙනම් එහෙනම් එක වචනේ ඇති අපි තිරිසන් ලෝකේ අරගෙන යන්න. ඒ නිසා කියන හැම වචනයක්ම කරන හැම ක්‍රියාවක්ම කරන හැම සිතුවිල්ලක්ම දෙපාරක් හිතලා කළ යුතුද නැද්ද? දෙපාරක් ඇතිද? මාදි නේද? තුන් පාරක් හිතන්න ඕන කිව්වා. අපි කරන වචනේ තුන් පාරක් හිතලා කතා කරන්න ඕන කිව්වා. කොහොමද තුන් පාරක් හිතන්නේ? වචනේ කතා කරන්න කලින් කල්පනා කරන්න කිව්වා. මම මේ කතා කරන වචනය මට යහපත පිණිස පවතින එකක්ද? අනුන්ට යහපත පිණිස පවතින එකක්ද? දෙගොල්ලටම යහපත පිණිස පවතින වචනයක්ද කියලා කතා කරන්න කලින් කල්පනා කරන්න කිව්වා. එහෙනම් එකපාරක් මදි. දෙවෙනි පාර කොහොමද කල්පනා කරන්න ඕනේ? කතා කරන වෙලාවේ සිහි කරන්න කිව්වා. මගේ මේ වචනයෙන් මට යහපතක් වෙනවද? අනුන්ට යහපතක් වෙනවද? දෙගොල්ලටම යහපතක් වෙනවද කියලා කල්පනා කළ වචනින් පිට කරන්න කිව්වා. හැබැයි පිට කළා ඉවර වෙලා හිතන්න කිව්වා. මොකද්ද? ඒ කියපු වචන ටික මට යහපතක් වුණාද? අනුන්ට යහපතක් වුණාද? දෙගොල්ලටම යහපතක් වුණාද? එහෙනම් එක පාරක් හිතලා බෑ, දෙපාරකුත් හිතලා බෑ. වචනේ කටින් පිට කරනකොට තුන් පාරක් හිතලා පිට කරන්න ඕන. බලන්න දෙපාරක් කරන්න කලින් කරන වෙලාවෙ කළා ඉවර වෙලත් හිතන්න කිව්වා. අනේ මගේ වචනේ වැරදුනාද? වැරදුනා නම් චාන්ස් එකක් තියෙනවා තේරුනොත්. මොකද චාන්ස් එක? ආයති සංවරයට පැමිණෙන්න පුළුවන්. ආයති සංවරය කියන්නේ මොකද්ද? වචනේ වැරදුනා කියලා තේරුනොත් ඒ මොහොතෙම හිතට ගන්න කිව්වා. නුවණැති සම්බ්‍රක්මචාරින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කියන්න කිව්වා, අනේ ස්වාමීනි මගේ වචනේ වැරදුනා, මට සිහිය තිබ්බේ නැහැ, වැරදි වචනයක් කියවුනා මට, අනේ මට සමා වෙන්න. එහෙනම් වචනේ හරද්ද ගන්න, හදා ගන්න නිහතමානීකම ඕනිවද නැද්ද? 100%ක්ම ඕනේ. වචනේ හරද්ද හරි ගස්ස ගන්නව නම් කයෙන් කරන වැඩත් ওই විදිහම කරන්න කලින් හිතන්න ඕනේ. කරන වෙලාවේ හිතන්න ඕනේ. කළා ඉවර වෙලා හිතන්න ඕනේ. අර වචන තුන හිතන්න ඕනේ. ක්‍රම තුන. මොකද තුන? මට යහපත පිණිස පවතිනවාද? අනුන්ට යහපත පිණිස පවතිනවාද? දෙගොල්ලටම යහපත පිණිස පවතිනවාද? ඔය තුනටම හරියනවා නම් ඒ ක්‍රියාව හොඳයි. තුනෙන් එකකට හරි ගැළපෙන්නේ නැත්නම් වචනේ දෝෂයක් ඇත, ක්‍රියාවේ දෝෂයක් ඇත, සිතවිල්ලේ දෝෂයක් ඇත. දෝෂේ විසින් අරගෙන යනවා දෝෂ සහිත ලෝකේ, අසුචි පිරිච්ච ලෝකේ. කොයිද? තිරිසං අපායි. ඒසා තිරිසං අපායේ යන ගමන නවත්ත ගන්න හොඳට එනම් හිතලා බල්ලා කටයුතු කළ යුතුමද නැද්ද?
මං කියන්නේ තමන්ම කල්පනා කරන්නකෝ. මේ ධර්මය ඕපනායිකයි නේද? තමා තුළින් දැකිය යුතු එකක්. ඒ නිසා හොඳට තමන්ගේ ක්‍රියාව, වචනේ, සිතවිලි බේරගත්තොත් ඊළඟ ජීවිතේ තිරිසං අපායෙන් බේරෙන්න පුළුවන්කම තියෙනවා. වරදගත්තොත් වැරදුනාට පස්සේ අනේ මට වැරදුනා කියලා කිව්වට වැඩක් නැහැ. බේරෙන්න විදිහක් නැහැ. ඇයි? තිරිසං අපායේ බණ කියන එක තේරෙන්නේ නැහනේ. හිතන්න පුළුවන් කමකුත් නැහැ ධර්මයේ. පුදුම අමාරුවක වැටෙන්නේ. ඉතින් ඒ අමාරුවේ වැටෙන්නේ නැතුව අමාරුවෙන් බේරෙන්න මග කියලා දීලා තියෙද්දිමුත් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ මග අනුගමනය කළේ නැත්නම් ඒ ජීවිතේ නම් මහා අපරාධයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ කොච්චර අපරාධයක්ද කියන්නේ, කෙනෙක් බූරු ගහනවා කියනවා. බූරු ගහලා පළවෙනි පාරම පරදිනවා කියනවා. පළවෙනි පාර වැරදුනාට පස්සේ, පැරදුනාට පස්සේ එයා සල්ලි ණයට ගන්නවා. ඒකත් පරදිනවා. ඊට පස්සේ ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ගේව් කස් දෙනවා. කරන්නේ නැද්ද බූරු ගහන අය? සූදු ගහන අය. ගේව් කස් දෙනවා. ඒකත් පරදිනවා. ගේවක ස්තියලා කරගන දියක්ම නෑ. තවත් අයයි දරුවෝක ස්තියනවා නැද්දේම. ඒ මනුස්සයා පැරදින පැරදිල්ල කොච්චරද කියන්නේ, මේ මනුස්සලගේ මහා පරාජයකට පත්වෙච්ච කෙනෙන්නේ. මුළු ජීවිතේම පැරදිලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පරාජය බොහොම සුළු එකක් කිව්වා. හැබැයි මේ ජීවිතේ වරද්දගෙන කෙනෙක් තිරිසං අපායේ ඉපදුනොත් ඒ පරාජය නම් සුළුපටු එකක් නෙවෙයි කියලා බලන්න වැඩි. ඒ පරාජය සුළුපටු පරාජයක් නෙවෙයි, අන්ත පරාජයක්. ඉතින් ඒ අපරාධය අපේ ජීවිතේට කරගන්න ඕනිද නැද්ද? කරගන්න ඕනේ නැ නේද? අනේ බුදුරජාණන් වහන්සේ අපි සරණ යන්න ඕනි කොමාරේ. ධර්මයේ සරණ යන්න ඕනි, සංඝරත්නයේ සරණ යන්න ඕනි, කයයි වචනයයි හිතයි රැක ගන්න ඕනි. නැත්තම් තවත් ලස්සන උපමාවක් දේශනා කළා මේක වැරදුනාට පස්සේ උල්ලන විදිය. ඔන්න තියෙනවා කිව්වා විශාල සල් ගහක්. මේ සල් ගහ ළඟට වැටෙනවා කිව්වා මාළුවා වැලක ඇටයක්. ඒ කියන්නේ පිලල්, පිලල් ගහක් නේ අපි කියමුකෝ පිලල් වැලක. ඇටයක් ගහ මුලට වැටෙනවා. ඒ ගහට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා කියනවා. ඒ දෙවිවරු කල්පනා කරනවා කියනවා, දැන් මේ ඇටේ පැලවුනොත් හරි වැඩි වෙන්නේ අපට. මේ ගහ සම්පූර්ණ වෙරිලා පිලල් වලින්, පිලල් වලින් පිරලා ගියාට පස්සේ අපට ඉන්න තැනක් නැති වෙයි කියලා කනගාටු වෙනවා කියනවා. එතකොට මොකද කරන්නේ? යාළු දෙවිවරු ඇවිල්ලා කියනවා, අනේ බය වෙන්න එපා, ඌක පොඩි දෙයක් නේ ඔය පිලල් ඇටේ. ටික දවසක් යනකොට හුලඟට ඌක ගහගෙන යයි. එහෙම නැත්නම් වතුරක් ඇවිල්ලා වතුරේ ගහගෙන යයි. එහෙම නැත්නම් ඔතනින් යන සතෙක්ගේ කකුලට පාර පැදිලා ගැලවිලා විසිලා යයි. ගණන් ගන්න එපා කිව්වා. මේ අතින් දැන් යාළුවෝනි බොහොම ළඟ හිතවත් අයනේ කියන්නේ. පිළිගත්තා නේද? පිළි අරගෙන වන්න හිටියා. ටික කාලයක් ඉන්නකොට හරි වැඩි වුණේ. මොකද උනේ? අරක වැස්සට අහුනෙත් ගහගෙන ගියෙත් නැහැ. හතෙගේ කකුලට වැදුනෙත් නැහැ. අවුවට කරුණෙත් නැහැ. මෙන්න පැලවෙනවා. පැලවිලා සම්පූර්ණ ගහ වහගත්තා. දැන් අර දෙවියෝ කල්පනා කරනවා, හරි වැඩේ මට විච්ච වැඩේ. මම කලින් හිතුවා මේක අයින් කරන්න. මේ කට්ටිය කිව්වනේ මට එපා කියලා. දැන් මට කට්ටියක් නෑ, යාළු දෙවිවරුත් නෑ, මට දැන් ගහත් නෑ. පුදුම අමාරු ගැටල දෙවියෝ.
ආන් ඔය වගේ කිව්වා අපට. අපට කොහොමද වෙන්නේ? අපිත් ඔය ජීවිතේ කාල බීල ඔය සතුටින් ඉන්නවා නේද? කිසි වගත්තුකක් නෑ. ඔහොම ඉන්නකොට අපිට කල්පනා කලාතුරකින් වෙන බණ ටිකක් අහන්න හම්බ වෙනවා. ස්වාමීන් වහන්සේලා, කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියලා දෙනවා සතර අපාය යන්න එපා. කය රැකගන්න, වචනේ රැකගන්න, හිත රැකගන්න, එක වරදක්වත් කරන්න එපා කියලා අවවාද කරනවා. එතකොට කල්පනා වෙනවා මේ කරන් වැරදි තමයි. කොහොමාර ජීවිතේ බේරගන්න ඕන කියලා හිතනකොට බණ අහලා ඉවර වෙච්ච හැටි ඕන ගිනව කවුරු හරි යාළුවෙ ගෙදෙට්ට ඇවිල්ලා අහනවා මොනවාද මේ බණට? මේ සතර අපාය ගැන බය ගැන කිව්වා. තිරිසන් අපායේ බය ගැන අපට කිව්වා. පුදුම ලෝකයක් නේ මේක කියලා ඔන්න කියනවා. අනේ පිස්සුද, ඔය ලෝක කොහෙද තියෙන්නේ? ඌව කවුද පිළිගන්නේ? ඔන්න තෝර දානවා යාළුවෝ ටික ඇවිල්ලා. ඔය පාටියකට ගිහිල්ලා විවේ නැත්තම් කවුද ගණන් ගන්නෙ? තව පොහොර ටිකක් දානවා. අවුරුද්දක් ආවට පස්සේ ඉතින් අවුරුද්ද ඩිංගක් බිව්වට කමක් නැහැ. ඔය සතුටට පොඩ්ඩක් බිව්වට කමක් නැහැ. මහා දුකක් ආවට පස්සේ පොඩ්ඩක් බිව්වට කමක් නැහැ. අපිටත් පොහොර දානවා. අපිත් අනේක නම් ඇත්ත තමයි. කියලාන්න කඩේ කරනවා වැරදි ඔක්කොම කරනවා යාළුවෝ කියන එක අහලා. තැමෙව වෙනවද නැද්ද? එහෙම නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයක් යනකොට ඔන්න මරණාසන්න වෙලා ඉන්නකොට ඔන්න එනවා යාළුවෝ ටික එක්කරන් යන්න. ගිනි දැල් පත්තු වෙන, රත්තු ඇස් තියෙන යම පල්ලු ටික එනවා ඉස්සරහට. අර ධනංජානි එක්කරන් යන්න ආවේ නේද? අහලා තිනේ ධනංජානි සූත්‍රයේ. ගිනි දැල් පත්තු වෙලා ගිනි දැල් පේනවා මේ ධනංජානිට. ඒ නිරයෙන් ඇවිල්ලා එක්කරගෙන යන්න යමපල්ලු ටික. ඇවිල්ලා කතා කරනවා, හරි ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් යන්න තියෙන්නේ අපේ ලෝකෙට තමයි. යන් කියනවා. අනේ මට නම් බෑ, මං කීයක් හරි දෙන්නම් කිව්වට බේරෙයිද? මං කීයක් හරි දෙන්නම්. මන්නම් නිරයට එක්කරගෙන යන්න එපා කිව්වට හරියයිද? හරියන්නේ පොන්න දුක් විඳත් කීය දුන්නත් මගේ ජීවිතේ ඔයාට දෙන්නම් මං බීරන්න කිව්වට හරියන්නේ නැහැ. කර්ම සකස් වෙලා තියෙන නිරේට නම් ඉර හඳ අනිත් පැත්තේ ගෙවුවත් වළක්වන්න බෑ. දැන් අර දැක්කනේ කවුද මේ රේවතීට වෙච්ච වැඩේනේ. රේවතීට මොකද වුනේ? රේවතීගේ මහත්තයා පින් කරලා දිව්‍ය ලෝකෙ ගියා. ඔන්න දිව්‍ය ලෝකේ දැන් දිව්‍ය සැප සම්පත් විඳිනවා. යමපල්ලොන්ට ඕමනාවක් වුණා මෙයාට මේක තව හිතට කාවත් දන්න ඕනේ කියලා. මොකද කළේ? රේවතී පණ පිටින්ම අල්ලගෙන ගියා දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙ පෙන්නනකොට හරි සතුටුයි. මහා ලස්සන දිව්‍ය විමානයක්. හිත පිරිලා ගියා. පිරිලා ගිහිල්ලා කියනවා, අනේ මේ දිව්‍ය විමානේ කාගේද? කාගේවත් නෙවෙයි, ඔයාගේ මහත්තයාගේ කිව්වා. අනේ මං එහෙනම් මෙතන නවත්තන්න කිව්වා. මොකද කිව්වේ යාපල්ලු? බෑ බෑ, ඔබට මෙතන අයිති නෑ දැන් කිව්වා. අනේ මං කීයක් හරි දෙන්නම්, මේක නවත්තලා යන්නකෝ. බෑ බෑ, ඔබට උතන අයිති නෑ. දැන් බීරින්න බෑ, කීයක්වත් දීලා. යාපල්ලු අකුරට වැඩ. අය නීති කඩ කරන්නේ නෑ, අපිනේ නීති කඩ කරන්නේ. යමපල්ලෝ නීති අකුරට ආය. බෙල්ල ගහලා දානකෝ, බෙල්ල ගහලා දානවා. දේවදූතට ඇහුවාද ඉස්සල දවසේ? පොවේ ඇය රහිනකෝ, රහිනවා. ආයේ කීයක්වත් තරම් කරගන්න බෑ වැඩි. අන්තිමට මොකද වුනේ? ඔබට වෙයිති ඔයෝ කෙනෙවි පේනවා නේද නිරේ කියලා, මහා නිරේ පෙන්වි. ගිනි දැල් යොදුන් 100ක් උසට. අනේ මට බෑ කිව්වා, කරන්න දෙයක් නෑ යන්න වෙනවා කිව්වා. අතහැරියා කෙලින්ම නිරේ. ඉතින් ඒක නිසා වචනේ වරද්ද ගත්තොත්, ක්‍රියාව වරද්ද ගත්තොත්, සිතවිලි වරද්ද ගත්තොත් ආය බේරන්න නම් බෑ කාටවත් ඇවිල්ලා.
බුද්ධ කාලේ ඉතින් මාරුවෙන් පින්තීන අය පොඩ්ඩ පොඩ්ඩ බේරුණා. ඉතින් අද අපි බේරගන්න කවුරුත් නෑ. දැන් නිරේ යන්න ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේ හිටිය නිසා, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේලා හිටිය නිසා බණ කියලා කොමාරහිත වෙනස් කරලා සුගතියකට යව්වා. ඉතින් අපි බේරගන්න කවුරු වෙයිද අද? අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා ධර්මයේ දන්නේ නැහැ ගොඩදෙනේ. අපි මරණාසන්න වෙලා ඉන්න වෙලාවට අපි දැවිලා බණ කියලා සීය උපද්දයිද? විශ්වාස කරන්න පුළුවන් උපද්දයි කියලා. අනේ තව ටිකක් අනිත් පැත්තට මාරුවයි. ඉතින් ඒක නිසා අපි ඉන්නේ පුදුම අසරණ තත්ත්වයක කියලා හිතට ගන්න. අපි බේරන්න කවුරුවත් නැහැ. අපේ බේරිල්ල අපේ අතේමයි තියෙන්නේ. තමන්ගේ ජීවිතේ බේරා ගැනීම තමන්ගේ අතේමයි තියෙන්නේ. ආයේ කවුරුවත් මේ තමන්ගේ ජීවිතේ බේරන්න එන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට හිතට ගන්න, අපේ ජීවිතේ වරද්ද ගන්න නෑ. වැරදුනොත් තිරිසන් අපායේ ගිහිල්ලා විඳින දින දුක් නිකන් හිතලා බලන්න. ඔය සත්ව ලෝකෙ දිහා බලලා ටිකක් හොයලා බලන්නකො, කොයි වෙලේද තව කව කෙනෙක් හිරින්න කියලා බලාගෙන ඉන්නේ තව සතේ. ඉතින් ඒක නිසා තිරිසන් අපායේ මහා දුකක් විඳිනවා තිරිසන් සත්තු, අපට තේරෙන්නේ නැති වුණාට. දැන් බලන්නකො, කකුල කැඩුනොත් කාටද කියන්නේ බෙහෙත් ටිකක් දාන්න කියලා? කවුරුත් නැහැ. මේ වහනකට හිරවුණොත් කවුද පාසිකූල දෙන්න යන්නේ? කවුරුත් නැහැ නේද? පිරිත් ටිකක් කියන්නේ කවුද? කවුරුත් නැහැ. අසරණ නැද්ද? සත්ව සතෙක් මරණකොට අනේ ඔය සතා මරන්න එපා කියලා කියලා දෙන්න කවුරුත් නැහැ. තේරෙන්නේ නැහැ කිව්වට. වැරදි වැඩ කරනකොට සත්තු ඕක වැරදි කියලා කිව්වට තේරෙන්නේ නැහැ. ඒ වැඩේ කරනවමයි බේරෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඉතින් එවන් භයානක ඉරණමක් තිරිසන් අපායේ තියෙනවා අපිට නොතේරුණාට. ඒක බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ දැකලා තමයි කිව්වේ මේ තිරිසන් අපායේ. බාල පණ්ඩිත සූත්‍රී ලස්සන විස්තරයක් කරනවා බුදුරජාණන් වහන්සේ. මේ තිරිසන් අපාය උපදින්නේ, උපදින සත්වයේ ඉන්නවා කියන සමහරු අඳුරේ උපදිනවා කියනවා, අඳුරේ ජීවත් වෙනවා කියනවා, අඳුරේම මැරිලා යනවා. එහෙම සත්වයේ ඉන්නවා කියෝ. තව සමහරු උපදිනවා කියෝ අසූචි ගොඩේ, අසූචි ගොඩේම ජීවත් වෙනවා, අසූචි ගොඩේම මැරිලා යනවා. තව සමහරු මුහුදේ උපදිනවා, මුහුදේම ජීවත් වෙනවා, මුහුදේම මැරිලා යනවා. එක එක සත්ව එක එක විදියට විස්තර කළා. විස්තර කළා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔක්කොම ඊට ඉස්සලා ජීවිතවල වැරදි වක්‍ර ක්‍රියා කළායි මේ විදියට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. වැරදි ක්‍රියාවල් කළා, වැරදි සිතුවිලි හිතලා, පංච කාම සම්පත් වලට ඇලුම් කළා, ඒ වගේ විපාකයි මේ විඳින්නේ කියලා. බලන්නකෝ, පංච කාමෙන් කියන්නේ මොනවාද? රූප වලට ආස කළා, ශබ්දයට ආස කළා, රසයට ආස කළා, සුවඳට ආස කළා, පහසට ආස කළා. ආංගික විපාක තිරිසන් අපායි. ඉතින් අපේ ජීවිතවල තියෙන අනතුර දැන් ඔබ ඔබ හිතලා බලන්න. අපේ ජීවිතේ වැරදිච්ච අවස්ථා ඕන තරම් ඇති මේ වෙනකොට. වැරදිලා තියෙනවා නම් අදම හිතට ගන්න. දැන් ගොඩ දෙනේ කර චිත්‍රපටියේ බලලා හැදිලා තියෙනවා. ළමයි ලියලා තියෙනවා ලිපිවල, ස්වාමීනි මං නිරේ චිත්‍රපටියේ බැලුවා, බලපු දවසෙම හිතට ගත්තා එනම් පව් වැඩ කරන්නේ. පුන්නසේනිය වගේ අය ඉන්නවා තාත්ත. ඉතින් ඒ වගේ තම තමන් පුන්නසේනිය වගේ වුණොත් මගේ අතින් වැරදි වුණා තමයි දන්නේ නැතුව.
ඉතින් එක ළමෙක් තව ළමෙක් කියලා තිබ්බ හරි ලස්සන එකක්. මගේ අතින් වෙච්ච පව්වලට විඳවන්න තියෙන විපාක වලට මට වෙන නිරයක් හදන්න වෙයිද දන්නේ නැහැ කියලා. ඒ තරම් මට ලැජ්ජයි මං කරපු පව් වැඩවලට කියන. ඒ නිසා අද මම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පොරොන්දු වෙනවා ආයෙ මං වැරදි වැඩ කරන්නේ නැහැ. අදත් ඉන්නවා හැදෙන්න පුළුවන් චරිත. හැදෙන්න ඒ චරිත ගොඩේ නේද? ඒ නිසා මේ පින්නතුන් හොඳට හිතර ගන්න, මම හැදෙන කෙනෙක් වෙනවා. මගේ වචනේ මං වරද්ද ගන්නෑ, මගේ ක්‍රියාව වරද්ද ගන්නෑ, මගේ සිතුවිලි මං වරද්ද ගන්නෑ. බුදුරජාණන් වහන්සේ කිව්වේ යම් විදිහටද ඒ විදිහට මං ජීවිතේ හදා ගන්නවා. හරියට කරන්න ඕනි වැඩි, නැත්තං අර අන්ධ මනුස්සයාට විච්ච වැඩි වෙන්නේ. දන්නවනේ අන්ධ මනුස්සයාට විච්ච වැඩි නේද? ඇස් දෙකම පේන්නේ නැති මනුස්සයෙක් දවසක් ඉන්නකොට යාළුව කට්ටියක් ඇවිල්ලා කියනවා, අපි ඔයාට ලෝකෙ තියෙන ලස්සනම ඇඳුම අඳන්නා කියලා අඳනවා. කබල්ම කබල් ඇඳුමක්. දැන් මෙයාගේ ඇස් දෙක පේන්නේ නැහැ. මෙයා හිතනවා, එහෙනම් මට මේ ලෝකෙ තියෙන වටිනාම ලස්සන ඇඳුමයි මේ ඇඳුවේ කියලා. මෙයා ඉතින් මහා උජාරුවට යනවා කියාගෙන කට්ටියට පෙන්නන්න ඇඳුම. ටවුන් වල නගර වල ඉන්න අයත් ඇස් පේන්නේ නැහැ. මේ අයට කියලා මීම් බලාපල්ල මගේ ලස්සන ඇඳුම කියලා. අර ගොල්ලෝ කියන ඇත්තනේ නම් හරි ලස්සනයිනේ. දැන් මේගොල්ලෝ ගෑස් පේන්නේ නැහැ. ඔහොම යනකොට මෙයා හොඳටම රැවටෙනවා දැන්. ඇයි? අර පළවෙනි කෙනා කිව්වා යාළුවෝ තියෙනවා, දකින අයත් තියෙනවා. අන්තිමට ඔහොම ගිහිලා කෙළවරටම යනකොට ඉන්නවා දොස්තර මහත්තය. ඇස් හොඳ කරගත්ත දොස්තර මහත්තය. එයා කියනවා, මිනිස්සු ඔයා ඔක්කොම රවට්ටලානේ. ලස්සන ඇඳුමක් කියලා කබල් කමල් ඇඳුමක් දැන්දලා තියෙන්නේ. ඌකට අහු වෙන්න එපා කිව්වා. පිළිගන්නේ නැහැ. නෑ නෑ මට ලස්සන ඇඳුමක්මයි මේ අඳලා තියෙන්නේ කිව්වා. ඒ දොස්තර මහත්තයා කියනවා, හරි. එහෙනම් මම ඔබට මොකද පෙන්නන්නම්? මම බෙහෙතක් තියනවා මගේ ළඟ. ආන් ඒ බෙහෙත හරියට බොන්න ඕනි. ඔබට ඕක තේරෙයි කියලා. දැන් දොස්තර මහත්තයෝනේ බෙහෙත් ටික දෙනවා. මෙයා දැන් හරියට බොන්න ඕනේද නැද්ද බෙහෙත් ටික? තමන්ගේ හිතුමනාව බිව්වත් මොකද වෙන්නේ? දැන් අපි සාමාන්‍ය බෙහෙත් දෙන්නේ උදේට එක පෙත්තක් බොන්න කියනවා, දවල්ට එකයි, රැට දෙකයි කියමුකෝ. දැන් මේ බෙහෙත් ටික අරන් ගිහිල්ලා උදේට බෙහෙත් පහම බොනවා. රෑට නැහැ, දවල්ටත් නැහැ. ලෙඩේ හොඳ වෙයිද? හොඳ වෙන්නේ නැහැ. තමන්ට හිතෙච්ච හැදියට බෙහෙත් බීලා හරියන්නේ නැහැ. එහෙනම් දොස්තර මහත්තයා කියන විදිහට බෙහෙත් බොන්න ඕනේ. ඒ අවවාදේ දීලා මෙයාට බෙහෙත් ටික දුන්නා. දැන් මෙයා ගාන්ට වෙලාවට බෙහෙත් ටික බොනවා. දීලා ඉවර වෙනකොට මෙන්න අන් දැස් දෙක පේන්න ගත්තා. දැන් මෙයා ඇස් දෙක පේනකොට දැක්කා මිනිස්සු ඔක්කොම මෙයා රවට්ටලා, කබල්ම කබල් ඇඳුමක් අඳලා. දැන් මෙයා රැවට්ටලා කියලා මෙයාටම තේරුණා. ආන් ඔය වගේ ජීවිතයක් තමයි අපිටත් තියෙන. අපිත් යනව දිගට හරහාට. ඇස් දෙක පේන අයද නැති අය විදිහටද? ඇස් අන්ධ මිනිස්සු වගේ අපිත් යන්නේ. අවිද්‍යාව කියන අන්ධකාරයෙන් වැහිලා අපිත් ඇස්. ඔහොම යනකොට අපිටත් කියනවා, ටීවී එකෙන් කියනවා, ප්‍රවෘත්ති වලට කියනවා, පත්තර වලින් කියනවා, ඔය මොනවාද ජීවිතේ, ඕක තමයි ජීවිතේ කියලා තවත් දුන කියනවා. ජීවත් වෙන්න කාලේ කාමේ ජීවිත කාම්භෝගේ ජීවිතය තමයි හොඳ කියලා අපිත් රැවටි රැවටි යනවා. යනකොට තමයි අපටත් හම් වෙන්නේ අර දොස්තර මහත්තයා. කවුද දොස්තර මහත්තයා? බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අපට, මේ විදිහට වචන කතා කරන්න, මේ විදිහට හිතන්න, මේ විදිහට කයින් ක්‍රියා කරන්න.
එහෙනම් ඒ කියපු විදිහටම කරොත් තමයි අපිත් ඇස් දෙක පේන්නේ. බුදුරජාණන් වහන්සේ කියන විදිහට කරන්නේ නැතුව අපට හිතෙන විදිහට කළොත් අපිටත් ඇස් දෙක හොඳ කරගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම අපේ ජීවිතේ හදාගත්තොත් ආන් ඒ කෙනා මේ සතර පායෙන් බේරිලා යයි. ඒ නිසා හරියටම අකුරටම බුදුරජාණන් වහන්සේ කියපු වචනේ විදිහටම පිළිපැද්දොත් මහා සතිපට්ඨාන සූත්‍රයේ වදාළේ කොහොමද? උප්පරිම අවුරුදු 7යි. බලන්නකෝ බුදුරජාණන් සැප වෙලා කියන්නේ. මං කියන වචනේ හරියටම පිළිපැද්දොත් උප්පරිම අවුරුදු 7යි. අවම දවස් 7යි. දැන් බලන්නකෝ මේ කාලේ බුදුරජාණන් වහන්සේ කිව්ව සේනිය පුණ දෙන්නට කීපු විදියටම පිළිපැද්දා නොබෝ කලකින් රහත්. එහෙනම් අපට තාම බැරි බුදුරජාණන් වහන්සේ කියපු විදියට අපේ හිතයි කයයි වචනයයි හදාගන්න බැරි වෙච්ච එක. ඒ නිසා අපි අද ඉඳලා උත්සාහ කළොත් අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම අපේ හිතයි කය වචනේ හදා ගන්නවා කියලා ආන් අපි සත් මේ තිරිසන් අපායින් බේරෙන ජීවිතයක් හදා ගන්නවා. තව එක උපමාවක් කියන්නම් අවසන් කරන්න කලින්. උපමා ගොඩක් කිව්වා, දැන් මතක දන්නේ නේද? මේ උපමාව නම් මතක හිටිනවා හොඳට. හරියට බුදුරජාණන් වහන්සේ වදාළ සිල්වත් ජීවිතේ කසී සලුවක් වගේ කියලා. දුස්සීල ජීවිතේ හනවැහැරියෙන් කරපු ඇඳුමක් වගේ කියලා. මොකක්ද? දුස්සීල ජීවිතේ කයයි වචනයයි අසංගර වෙච්ච ජීවිතේ හනවැහැරියෙන් කරපු ඇඳුමක් වගේ. සිල්වත් ජීවිතේ කසී සලුවක් පොරවගත්ත වගේ කියලා. හනවැහැරියෙන් ඇදපු ඇඳුම් දැකලා තියෙනවද? දැකපුවා ඉන්නව නම් අත උස්සන්න. හනවැරි රෙදි වලින් කරපු ඇඳුම් කවුරුත් නැහැ, මං දැකලත් නැහැ. කසීසල් දැකපු අය කීප දෙනා ඉන්නේ, මං දැකලත් නැහැ. ඒක කසීසල් දැකලත් නැහැ. හැබැයි ලක්ෂණ තුනක් තියෙනවා මේ දෙකේ. එතකොට හඳුර ගන්න පුළුවන් කසේසලුව මේකයි හනවැහැරිය මේකයි කියලා. හනවැහැරියෙන් නහපු රෙද්ද හරි ගඳයි කියලා. හරි ගඳයි. ඒ වගේම ලස්සනක් නැහැ, හරි කැතයි ඒක. ඒ වගේම වටිනාකම පොඩ්ඩක්වත් නැහැ. බින්දුවයි. එහෙනම් හන රෙද්දේ ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද? ගඳයි, ලස්සනත් නැහැ, වටිනාකමකුත් නැහැ. කසීසලුවේ අනිත් පැත්ත. හරි ලස්සනයි කසීසලුව. හරි සුවඳයි. වටිනාකමත් මහා ඉහළයි කසීසලුව. එතකොට සිල්ව ජීවිතේ එහෙනම් මොන වගේද? දැන් උපමාවේ හැටියට. හරි ලස්සන එකක්. හරි සුවඳවත් එකක්. හරි වටිනා ජීවිතයක් සිල්ව ජීවිතේ. දුස්සීල ජීවිතේ ගඳ ගන්න බලතු බලු පැත්තේ ගඳයි. ලස්සන ඇඳුමක් ඇඳගෙන හිටියට ලස්සන නෑ. කොච්චර සුවඳ වර්ග ගැහුවත් සුවඳ නෑ, ගඳයි. වටිනාකම පොඩ්ඩක්වත් නෑ දුස්සීල ජීවිතේ. කොච්චර වටිනා ආභරණ පළඳගෙන හිටියත් වටින්නේ නෑ ඕන්න දුස්සීල ජීවිතේ. බොහෝ දිනේ කරන්නේ මොකද? එතකොට මේක හිතා මතා මර වටිනා කසීසලුව පොරවගත් එක අයින් කළා, හනවැහැරිය පොරව ගන්නවා. කරන්නේ නැද්ද? අච්චර වටිනා කසීසලුවක් හම්බුනොත් ඒක ආයෙ ගලවනවද? කවුරුවත් කාටවත් විකුණනවද? කාටවත් දෙන්නෙත් නැහැ. සමහරු කරන්නේ ඒ වටිනා ඇඳුම ගෙදර ගිය හැටිය අන පොයදාට 800 ගන්නකොට පොරව ගත්තා. ගෙදර ගිය හැටිය අසීසලුව අහිං කළා, පොරව ගත්තා හනවැහැරිය.
ඉතිකට ගඳයි. වෙනවද නැද්ද වේවා? ඔන්න ගෙදර ඉන්නකොට හරියට ලස්සනට කසීසලුව පොරෝගෙන හිටියා. ඔෆිස් එකට ගිය හැටිය කසීසලුව පැත්තකින් බෑග් එකට දැම්මා. හනරෙද්ද ඇඳගත්තා. හරි වැඩි. මේක හිතාමතාමත් කරනවා. සමහරු දෙනවා හිටා. ඔයා කසීසලුව ගන්න කියලා තමන්ගේ සිල්වත් ජීවිතේ තව කාට හරි දෙනවා සිල් කඩන්න. වෙන්නේ නැද්ද? තමන්ගේ සීලය විදින්න තව කෙනෙක්ට ආරාධනා කරනවා. අපරාධී වටිනා කසීසලුව කසීසලුවක් විදියට දැනගෙන සිල්වත් තම ජීවිතේ රැකගත්තුන් ආගේ ජීවිතේ වටීවි සුවඳ හමාවි දිව්‍ය ලෝකවලට යනවා. සිල් සුවඳ ආගේ කසීසලුවක් පොරවගෙන ආයේ කසීසලුව කාටවත් දෙන්න එපා. අදින් පස්සේ කාටවත් කසීසලුව උදුර ගන්න දෙන්නත් එපා. කසීසලුව තමන්ගේ ළඟ තියාගන්න ජීවිත කාලෙම. ඒ කසීසලුව පොරවගෙන හිටියොත් මේ ජීවිතේ අවසන් වෙනකොට තිරිසන් අපායෙන් බේරෙන ජීවිතයක් තමන්ට හදාගන්න පුළුවන් වේවි. ඒ නිසා හොඳට තමන්ගේ වචනය අර මම මුලින් කිව්වා වගේ හොඳට පරිස්සම් කරගන්න. එක වචනයක්වත් වරද්ද ගන්න එපා. මුලින් කිව්වා වගේ හොඳට කය පරිස්සම් කරගන්න. එක වැරදි ක්‍රියාවක් කරන්න එපා ජීවිතේ. මුලින් කිව්වා වගේ හොඳට හිත රැකගන්න. එක වැරදි සිතුවිල්ලක්වත් මම නම් හිතන්නේ නැහැ. හිතට අදිෂ්ඨානය ඇති කරගත්තොත් තමන්ට පුළුවන්. අපි යන්නෙම ඍණනේ නේද? මට බෑ කියලා අපි ඍණ පැත්තට යවන්නේ. ඒ නිසා ඍණ පැත්තට නැතුව මට පුළුවන් කියන තැනට එන්න. මම මගේ වචනේ රැක ගන්නවා අදින් පස්සේ. මගේ හිත රැක ගන්නවා, මගේ කය රැක ගන්නවා. කාටවත් මම මගේ හිතයි කයයි වැරදෙන විදිහට කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මං සීතුන රැක ගන්නවා කියලා හොඳට අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මේ සියලු දෙනාටම තිරිසන් අපායෙන් බේරෙච්ච සුගති ලෝකයකට යන කර්මයේ සේවන ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම ලැබේ.